අපි නැවතත් ආධුනීය ජීවිතය සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. අපි විවිධ භාෂාවන් ඉගෙන ගන්න කැමැති. ඒකට හේතුව තමයි අපිට සංවේදන කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි භාෂාවන් පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා නම් ඒකත් එක්ක ලියන්න කියන්නේ මේ හැමදේම ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවානේ. හැබැයි සමහරවිට හරියට තමන්ගේ මව භාෂාවවත් ලියාගන්න කියාගන්න බැරි කට්ටියත්. හැබැයි එහෙම නොවී අපිට භාෂා කිහිපයක් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් ඒක හරි පහසුයි අපේ සංවේදන කටයුතු වලට. නිකන් හිතන්න පුද්ගලයෙක්ට භාෂාවක් උගන්වන එක, භාෂාවක් කතා කරන්න ලියන්න කියලා දෙන එක හරි පහසු දෙයක්. හැබැයි මැෂින් එකකට භාෂාවක් හසුරන විදිහ කියලා දෙනවා කියන එක ටිකක් වෙනස් දෙයක් නේ නේද? ඔව්, දැන් ඔබට තේරෙනවා ටිකක් වෙනස් දෙයක් ගැන අද අපි කතා කරන්නෙත් කියලා. පරිගණකයට සිංහල භාෂාව හසුරන විදිහ ගැන කියලා දුන්න කෙනෙක් එක්ක තමයි අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඔහු කොහොමද ජීවිතේ ඉදිරියට අරගෙන ආවේ, මේ වගේ වෙනස් වෙනස් දේවල් කරන්න කොහොමද ඔහුට ශක්තියක් ලැබුණේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න. කැනඩා රජයේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂක විරාජ් කරුණානන්ද මහත්මයයි අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. කැනඩාවට යන්න කලින් ලංකාවෙම බදුල්ලට ගිහින් ගෙමු ඉක්මනටම. උපන්ගම බදුල්ලනේ නේද? බදුල්ලෙම තමයි පාසල් යන්නේ. අපි පුංචි කාලේ ගැන චුට්ටක් කියමු. ඔව්, මම ඉපදුනේ ඇතරම් බදුල්ල. බදුල්ලුණුත් හැතැම්ම 23ක් 24ක් ඇතර ලුණුගල කියන ගමේ ලස්සන ගම්මානයක්. ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු, ඒගොල්ලෝ දෙනව බදුල්ලට. ඉතින් බදුල්ලි අපේ ගම වෙනවා ඊළඟට. ඉස්කෝලේ යන්නේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට. උසස් පෙළ කරන කාලෙම ගියේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට තමයි. හොඳයි. ඒකත් එක්ක දැන් බදුල්ලේ අධ්‍යාපන කටයුතු හදාරන උසස් පෙළ වගේ කාලයනකොට සම්බන්ධයෙන් යමක්කමක් තීරණ කාලයනේ, විශේෂයෙන්ම පිරිමි ළමයි කියලා ගොහම ටිකක් දඟ කාලයක්. කොහොමද මේ ඒ කාලය ගත්තාම කොයි වගේ චරිතයක්ද ඔබතුමා? ඔව්, ඇත්තටම ඒ කාලය හරි මම හිතන්නේ අපි මුහුණ දුන්නා පරිවර්තනීය යුගයකට. ඒ කියන්නේ 88 89 ඒ භීෂණ සමය අත්දැක්කා. ඒත් එක්කම දැක්කා මේ ලෝකෙට රටට වැඩක් කරන මිනිස්සු කවුද, කොහොමද ලෝකේ ජීවත් වෙන්න ඕනි ක්‍රමයක් තියෙනවද වගේ හිතෙන්න පටන් ගත්තා. මට හැමෝටම හිතෙන්නේ නැති. ඉතින් මට හිතුණා කවදා හරි මම ඉගෙනගෙන මාධ්‍යයට සම්බන්ධ වෙනවා, එහෙම නැත්නම් කියලා තමයි මම ඇත්තට මාධ්‍යයට සම්බන්ධ වෙන එක තමයි මගේ හීනයක් තිබුණේ. උසස් පෙළින් පස්සේ මට අවස්ථාව හම්බුණා උසස් ජාතික ඩිප්ලෝමා ඉංජිනේරු පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ඒක මෙකැනිකල් ඉංජිනේරි, එහෙම නැත්නම් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. මට තේරුණා ඒකයි මාධ්‍ය අතරට වඩා සම්බන්ධය අඩුයි කියලා. ඊට පස්සේ මම උත්සාහ කරා කෙලින්ම මාධ්‍යයකට සම්බන්ධ වෙන්න. දැන් මාධ්‍යයට පුංචි කාලේ ඉඳන් කැමැත්තක් තිබුණාට මේ ඔබ උසස් පෙළ කරන්න ගණිතංශයෙන්? ඔව්, හැබැයි ඒ අතරතුරත් මම ගණිතංශයෙන් කරලා උසස් පෙළ කරලා ඉන්න කලෙත් පත්තරවලට කවි ලියනවා. කවි පළ වෙනවා සමහර කාලවල. ඒ කවි මෙච්චර ගොඩක් පත්තර තිබුණේ නැහැ. ජාතික පුවත්පත් වලත් විකල්ප පුවත්පත් වලත් කවියක් දෙකක් පළ වුණාම ඒ ආශාව තවත් තීව්‍ර වුණා කියලා කියන්න පුළුවන්. කවි පොත් ලියන්න පටන් ගත්තේ උතුර කොයි කාලේ වගේද? මුලින්ම හැමෝම වගේ මමත් කවි දැම්මේ පත්තර වලට තමයි. ඊට පස්සේ මට අවස්ථාව හම්බ වෙනවා ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න. ඒ කාලේ ඇතුළත තමයි මම කවි, ඒත් කවි පොතක් ලියන අදහස ඒ වෙනකොට තිබුණ නැහැ අත්තම කියනවා නම්. ඒ කාලේ හැබැයි මේ ජොබ් එක උනේ මොකද්ද? තාක්ෂණ ශිල්පී. ඔව්, තාක්ෂණ නිලධාරී තනතුරක්. ඒක ඒ ගැන ජම්මක් සඳහන් කරන එක වටිනවා. මොකද ජාතික තලයේ මාධ්‍යකට සම්බන්ධ වෙන්න ලැබීමත්, ඊට පස්සේ දැන් අද වෙනකොට ආඩම්බරයෙන් කියන්න පුළුවන් හැම මාධ්‍ය ශාස්ත්‍රයේම ඉන්නේ මාධ්‍යක සම්බන්ධ ඒ අපේ බැච් එක කියලා කියනවා. අය තමයි ඉහළම තනතුරු වල ශ්‍රී ලංකාවේ සහ විදේශවලත් එහෙමයි ජනමාධ්‍ය ශාස්ත්‍රයේ තාක්ෂණංශයේ උසස්ම තනතුරු වල ඉන්නවා. දැන් අවුරුදු 8ක් 10ක් අතර කාලය වගේ ගුවන්විදුලි සංස්ථාපේ ඔබ රැකියාව කරා නේද? ඔව්, අවුරුදු 10ක් කරා. 10ක් කරා. මේ කාලය ඇතුළතදී දැන් විවිධ පුද්ගලයෝ මුණ ගැහෙනවනේ ගොඩක් ලාවට කලාවට සම්බන්ධය නිතරම මේ ගුවන්විදුලි සංස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන කට්ටිය. එතකොටවත් හිතුන්නේ නැද්ද මමත් මොකක් හරි දෙයක් කරන්න ඕන, නිර්මාණයක් කරන්න ඕනේ, මේ මගේ හොඳම කාලය කියලා හිතුන්නේ නැද්ද ඒ කාලේදී? ඇත්තට මට එහෙම හිතුන්නේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මොකද ඒ නිර්මාණ කරද්දී මට ඒක ඒ නිර්මාණයක් කරනවා කියන එකට කෙලිම ඍජුව දායක වෙනවට වඩා මම අරකින් ගොඩක් තෘප්තියක් ලැබුවා. ගුවන්විදුලි මගේ රස්සාව මම කියන වගේ මගේ තාක්ෂණ රැකියාව උනේ සින්දු ඇහිම කියලා කිව්වොත් නිවැරදි. මොකද මට නිතරම හැම ගායකයෙක්ගේම සින්දුවක් ගීත අහන්න ලැබුණා, ගායකකාරව අඳුර ගන්න ලැබුණා, ඒගොල්ලෝ මුන්දෙන් ගහුණා. ඊටත් වඩා තව දෙයක් තිබුණා. තාක්ෂණ ශිල්පියෙක් හැටියට අපි මම බදුල්ලි කියලා මුලින්ම කිව්වා. අපේ ඉස්සර කාලේ ගෙවල් පුරුද්ද තිබුණා උදේම පිරිත් දාන එක. ඉතින් අපේ තාත්තා උදේම පිරිත් දාන උදේ පහට
පස්සේ ඒ තාතර දාන්නුනේ මම දාන පිරිතම තමයි. මම ගුවන් විදුලි විකාශනාගාරයේ යන්ත්‍රයකින් දාන එක තමයි අපේ තාත්තා දැම්මේ. ඒක මට ගොඩක් තෘප්තියක් වුණා. කලා කටයුතු සමගම හොඳයි හැම ගෙදරම මේ පිරිත්හඬ ඇහුණා. ඒකත් එක්ක දැන් අන්ත දෙකක් නේ, දැන් තාක්ෂණ ශිල්පිය කියන එක සහ කලාකරුවෙක් කියන්නේ අන්ත දෙකක්. කොහොමද මේ තාක්ෂණ ශිල්පිය කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? තාක්ෂණය සහ මම එකට මගේ පෞද්ගලික මතය එක දෙකක් නෙවෙයි එකක් කියලා. එකක් කියලා මේ කලාවෙන් කලාවට තාක්ෂණයෙන් සිදුවෙන බලපෑම කියන එක ඒක වෙන් කරලා ගන්න බෑ. මොකද ඒකත් එක්කම එකට යන දෙයක්. තාක්ෂණය කලාව යන්නේ තාක්ෂණත් එක්කම තමයි කියලා තමයි මගේ නම් අදහසයි අත්දැකීමයි දෙකම. කලාව ඉස්සරහට ගෙන යන්න පුළුවන් තාක්ෂණයත් එක්ක. ඔබතුමා කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ? මං හිතන්නේ කලාව පොඩ්ඩක් මගේ ඇඟේ තියෙන්නත් ඇති. ඊට පස්සේ මම ගුවන් විදුලිය වැඩ කරන රැකියාව කරන කාලේ ඇතුළත මට නිතරම ඔය තාක්ෂණික කටයුතු කරද්දී ඒක ගැටෙන්නුනා කලාවත් එක්ක. මම විතරක් නෙමෙයි, ඒක තව කීප දෙනෙක්ම තව ගොඩක් අය එහෙම ගැටුණා ඉන්නවා. ඉතින් අපි මම උත්සාහ කරේ නිතරම කලාවෙන් තාක්ෂණයට යමක් කරනවා වගේම තාක්ෂණයෙන් කලාවට යමක් කරන්න. ඊට පස්සේ ඒ දෙක සමාන්තරව යනවා කියලා තමයි මට දැනුනේ. හොඳයි, දැන් ඔබ ගැන සඳහන් වෙන මේ පුංචි සටහනක් මට ලැබෙනවා මේ වෙලාවේ යෞවන සම්මාන දිනෝ කෙටි කතා අංකයක පොතේ ඔබ ගැන කියන්නේ මේ විදිහට. බදුල්ලේ පදිංචි පී විරාජ් රම්මේනාත් කරුණානන්ද 28 වෙනි වියේ පසුවන තරුණයෙක් මේ එදා. ඔව් එදා. විස්තරයක්. වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්මික ශිල්පියෙක්. එහෙත් ඔහු වැඩි උනන්දුවක් දක්වන්නේ දස්කම් දක්වන්නේ සාහිත්‍ය නිර්මාණ අංශවලට. එහෙම කියලා ඔබේ මේ ඔබ දිනාගත්ත සම්මාන කිහිපයක්ම මේකේ නම් කළ දින විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඔබේ සාහිත්‍ය නිර්මාණ ඇගීමට ලක්වීම කොහොමද දැනුනේ? ඒකත් හරි අපූර්ව අත්දැකීමක්. මොකද අපි බදුල්ලි ඉඳන් දැන් තැපෑදෙන් දානවා නිර්මාණ පත්තරවලටත් ওই තරඟවලටත්. ඊට පස්සේ අපිට එනවා ලියුමක් මේ ජයග්‍රහණය කරලා. ඒක ලොකු ඇතරම මේ නිර්මාණයට වඩා ලොකුම දේ තමයි කොළඹ එන එකේ සම්මාන උළෙලවල වලට සහභාගී වෙන්න පැය ගාණක් අපිට එන්න වෙනවා. ඒකත් ලොකු අත්දැකීමක් වගේම ඒක ගොඩක් හිතන්න ඕනි කාරණයක් වුණා. ඉතින් මුලින් පස්සේ මම එන්න පටන් ගත්තේ පළවෙනි දෙවෙනි ස්ථාන හම්බෙච්ච ඒවට විතරයි. ඒ අනුව විශේෂයෙන්ම යෞවන සම්මාන වගේ ඒවට ඇර අනිත් ඒවට සහභාගී වුණේම නැහැ. බොහෝ විට ස්තුති කරලා ලිපියක් යවලා හෝ නිකන් එන දුරකතනක් තිබුණු නැති හින්දා. ඔබ ප්‍රේමවන්තයෙක්ද? ඔව්, ඒ කතාවත් ඇත්ත. දැන් මමද ප්‍රේමවන්තයෙක් කියලා මම කියන්න කැමතියි. මොකක්ද හේතුව? හේතුව දැන් ඔය ප්‍රේමය කියන එක දැන් ඔය ගැන කතා කරද්දී අපිට ගොඩාක් ඔය නිර්මාණ කරද්දී වස්තු බීජ වුණේ ඔය ප්‍රේමය සම්බන්ධ අත්දැකීම් මිනිසුන්ගේ දින්දා. ඉතින් අපිටත් කියන්න දෙයක් මටත් කියන්න දෙයක් තියෙන බව මට තේරුණා. ඒ අනුව තමයි මමද ප්‍රේමවන්තයෙක්මි කියලා මම කවියක් ලිව්වා. ඒක ඇත්තටම ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය වුණා. එහෙම කවියක් ලිව්වා. ඊට පස්සේ ඒක පොතක් බවට පත් වෙනවා. ඔව්, ඒ පොතක් බවට පත් වීමත් අහමු සිද්ධවීමක්. කවි ගොඩක් එකතු කරගෙන ඉඳී කවි විශාල ප්‍රමාණයක් තියද්දි දැක්කා ගොඩගේ අත් පිටපත් තරණයක් තියෙනවා ගොඩගේ ආයතනයෙන්. ඒකට අහම්බෙන් වගේ යොමු කරා. එතනට යොමු වුණු පිටපත් අතරින් හොඳම පිටපතට තේරෙලා ඒ ගොඩගේ සමාගම විසින් මේක මුද්‍රණය කරන ලැබුවා. දැන් ඔබේ නිර්මාණ ගැන කතා කරද්දී මේ ග්‍රන්ථකරණය පිළිබඳව කතා කරද්දී සමනින් මේ හරි වෙනස් නම් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඌ මොකක්ද මේ පොත? අන්තික පාහරය. හරි වෙනස් නම්. ඒ කියන්නේ සාමාන්‍ය සමාජය තුළ අපි වැඩිපුර මේ අර අපි කතා කරන්නේ නැති විදිහ දේවල් පිළිබඳව ඔබ මේ නම් විදිහට පොත්වලට මේ යොදාගෙන තිනවා සහ මෙහි කතාවන් කොහොමද ඔබ නිර්මාණය කරන්නේ? මම හිතන්නේ අර මාතෘකාව වුණාට ඒක ආගන්තුක බවක් ඒ කතාව කියවගෙන යද්දී දැනෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද මම කිව්වා වගේම අපි ඉපදුනේ ඌව පළාතේ, මම ඉපදුනේ. ඉතින් ඒකේ ගැමි වහර තියෙනවා. හරිම ලස්සනයි මේ ගැමි කතා විලාශය, වචන යෙදීම. කවදා ලෝකෙ කොහෙද ප්‍රසිද්ධ කිව නැති වුණාට අපි නිතර පාවිච්චි කරනවා. ඔව්, නිතරම පාවිච්චි කරනවා. නිතරම අනිත් එක කෙනෙක්ගේ අනන්‍යතාවයක් දක්වන්නේම හරිම පහසුයි. මේ මම හිතන්නේ ඒක සිංහල භාෂාවේ විශිෂ්ටත්වයේ ලක්ෂණයක්. හදයි. තව පොතක් මංගාව තියෙනවා. මේක මේ පරිවර්තනයක්. අපි ඒ ගැනත් කතා කරමු. නිස්සලය, නිහඬය, හිම. විශිෂ්ට ඇමරිකානු කෙටි කතා සංග්‍රහයක් මේක. ඔව්, විශිෂ්ට ඇමරිකානු කෙටි කතා සංග්‍රහයක්. මම විශිෂ්ට ඇමරිකානු කෙටි කතා කරුවන් කීප දෙනෙක් තෝරා ගත්තා.
තෝරගෙන මම විසින්න එක පරිවර්තනය කරන ලැබුවා. මම මේකෙන් අදහස් කරන්න හැදුවේ ඒ හැම කතාවටම ඒ ලේඛකයාගේ ජීවන චරිතයේ සිදුවීමක් මම දාන්න උත්සාහ කරා. මොකද අර අපි කියමනක් තියෙනවා, අපි කෙටි කතාවක් කෙටි කතාවේ පියා හැටියට සැලකෙන පුද්ගලයා පවා ඇමරිකාන ජාතිකයෙක්. ඔතන මං හිතන්නේ මම ඔහුගේ කෙටි කතාවකුත් පරිවර්තනය කරලා තියෙනවා. අනිත් එක මේ කෙටි කතාව කියවගෙන යද්දී අපිට හිතෙන්නේ සමා ඇමරිකානු සමාජයේ මුහුණ දුන්න අත්දැකීම තමයි අපිත් මුහුණ දෙන්නේ. ඔව්, මුහුණ දෙමින් සිටින්නේ මුහුණ. ඉතින් ඒ අනුව මේ වගේ පරිවර්තනය කරගෙන පස්සේ මට තේරුණා මේවා එන ප්‍රතිචාරත් එක්කම මේවා අපින් ඈත දේවල් නෙවෙයි කියලා. දැන් මේ ග්‍රන්ථකරණය වගේම තමයි ඔබ මේ සිනමාවටත් හරි ආදරය කරන කෙනෙක්, කලාකරුවෙකුට අර මේ එක තැනක එක නාමූක හිරවෙච්ච කෙනෙක් නෙවෙයි ඔබ. විශේෂයෙන්ම මේ කෙටි චිත්‍රපට වෙන පුරාණ චිත්‍රපට මේවා මේ නිෂ්පාදනයට ඒ වගේම රංගනයටත් දායක වුණ කෙනෙක්. කොහොමද මේ චිත්‍රපට ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වෙන්න පටන් ගන්නෙ? චිත්‍රපට ක්ෂේත්‍රයට කලින් මම වේදිකා නායකයට සම්බන්ධ වුණා. යෞවන සම්මාන උළෙලවල් වල සහ වෙන ජාතික මට්ටමේ යෞවන නාට්‍යවල සම්මාන ලැබුවා. ඒ වගේම හොඳම පිටපතට සම්මාන ලැබලා තියෙනවා, හොඳම නිෂ්පාදනයට සම්මාන ලැබලා තියෙනවා. සිනමාව කියන එක සිනමාවට සම්බන්ධ වීම ඇතරම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මුලින්දම අපි දැක්කේ ලෝකය, අපි විදේශගත වෙනවා නම් හරි අපේ අනාගත ලෝකය දැක්කේ අපි සිනමාවේ. අපි චිත්‍රපටයක් බලලා ගෙදර යද්දී ඒ ලෝකේ යන්නේ. අපි ඇමරිකානු චිත්‍රපටයක් බලලා යද්දී ඒ අපි යන්නේ මේ ඒ බස් එක යන්නේත් එහෙම හිතාගෙන. ඉතින් ඒ අනුව මේ සිනමාව කියන එක ඈත් කරන්න බැරි තරම් දුරට ඒ මායාවීය ලෝකය අපි තුල තිබුණා. ඉතින් කවදා හරි එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කියලා සිහින මැව්වා. මම දන්නේ අපි දැන් ඒක ඒ අවුරින් සාර්ථකුණාද කියලා දන්නේ ප්‍රේක්ෂකයෝ තමයි ඒක දන්නේ අපි කරාද නැද්ද කියලා. හොඳයි. එතකොට අපි 2015 වගේ යමුකෝ. ඒ කාලේ ඔබ කැනඩාවට යනවා. ඔව්. ඒයි. අතරම මම විදේශ මුළු වර්ෂම විදේශයට ගියේ ඇමරිකාවට. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට ගියේ. උසස් අධ්‍යාපනයට ගියේ. ඊළඟට කැනඩාවට යන්නේ මට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියාවක් හම් වෙනවා. ඒ අතරම මම පරීක්ෂණ ව්‍යාපෘතියක් කරනවා සිංහල පරිගණක වාග් විද්‍යාව ගැන. ඒ ගැනත් කටයුතු කරන්නත් හිතාගෙන තමයි මම කැනඩාවට යන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ වර්තමාන ගත්තාම අපි මාධ්‍යයට එන්නේ ගොඩාක් අය කැමැත්තෙන් ඉන්නවනේ. ඒකත් එක්ක අපි දන්න කාරණාවක් තමයි ඉස්සර නම් පුද්ගලයා මත තමයි මේ මාධ්‍ය පදනම් වෙලා තිබුණේ. හැබැයි දැන් හැමදේම තාක්ෂණයත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට මේ මාධ්‍ය වුණත් මේ ගොඩක් වෙලාවට ගොඩක් අතිශයින්ම මේ තාක්ෂණයත් එක්ක තමයි ඉදිරියට ගමන් කරන්නේ. එතකොට දැන් තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කෙනෙක් විදිහට, ඒ වගේම තාක්ෂණයත් එක්ක මේ ලොකු ගනුදෙනුවක් කරන කෙනෙක් විදිහට ඔබතුමාට දැනෙන විදිහට මේ මාධ්‍ය සහ තාක්ෂණය අතර තියෙන සම්බන්ධය මට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ඔව්, ඒක මෙහෙම අපිට මට පේන විදිහට මෙතනින් තාක්ෂණය සහ මාධ්‍ය ගත්තගෙන පස්සේ අපිට පේන මූලිකම දේ තමයි අර මාධ්‍ය ගැඹීරත්වය කියන එක පොඩ්ඩක් අඩු විලා වගේ දෙයක් හිතෙනවා. කලාකරුවාට තියෙන ගෞරවය අඩු විලා වගේ දෙයක් පේන්න තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ කලාකෘතිය මත නෙමෙයි, ඒකට දායක වෙන ප්‍රජාවන් මත. උදාහරණයක් ඇරෙන කලා නිර්මාණයෙන් අපිට පේන්නේ ඒකට තාක්ෂණය සම්බන්ධ විලාද, සැබෑ කලාකරුවන් සම්බන්ධ විලාද කියන එක. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නේ විලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි හැම දෙයක්ම තොරතුරු තාක්ෂණයෙන් පුහුණු කරන්න පුළුවන්. වචන පුහුණු කරන්න පුළුවන්, සංගීතය පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම මේ පුහුණු කරපු දේ නැවත ආපහු ඒ ආකාරයෙන්ම ලබා ගන්නත් පුළුවන්. ඒ විදිහේ යෙදුම් දැන් රාශියක්ම තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි අනාගතයේදී මෑතකදීම අපි අතට ඇවිල්ලා අනාගතයේදී සුලභ මෙවලමක් බවට පත්වෙන්නට නියමිත කෘතිම බුද්ධිය මගින් නිපදවන ගීත. ඔව්. ඒ ගීත කලාව දැන් ආක්‍රමණය කරමින් යනවා. අපිට පුළුවන් ලෝකේ තියෙන අපි ප්‍රියතම ගායකයා දේශීය ගායකයෙක් වෙන්න පුළුවන්, දේශීය සංගීත භාණ්ඩයක් වෙන්න පුළුවන්. පුහුණු කරපු එකකින් අරගෙන අපි නිෂ්පාදනය කරන්න රසයේ අඩුවක් තියෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. මේ ලෝකෙම පිළිගන්නෙත් නැහැ මං හිතන්නේ. නමුත් අර ගැටලුව තියෙන්නේ තාක්ෂණය කලාව තමයි ඉදිරියට යන්නේ. අර කලාකරුවාට ලැබිය යුතු සම්ප්‍රදායික ගාම්භීරත්වයේ ගෞරවය කියන එක අහිමි වේදෝ කියන ගැටලුව තමයි එතන තියෙන්නේ. ඒක නත් හරියටම කියන්න බෑ. ඒ කියන්නේ කලාකරුවන් නැති වුණත් කලාව ඉස්සරහට යනවා කියන එක. කලාව ඉස්සරහට යනවා. ඒක ඒ කතාව හරියටම හරි. දැන් අපි පුහුණු කරලා තියෙන්නේ අර අපි chat GPT කියන GPT කියන වචනේම තේරුම ඒක තමයි. ඒ කියන්නේ pre-trained කියන එකයි. ඔව්. පෙර පුහුණු වීම එක. ඔව්.
ඒ විදිහට අපිට පුළුවන් ජෙනරේටිව්ලි ප්‍රීට්‍රේන් කරන්න. ඒක තමයි GPT කියන්නේ. ඒ විදිහට හැම ශේෂ්ත්‍රයකම ඒක ඇවිල්ලා ඉවරයි දැන්. දැන් මේ ඔබතුමා මේ පරිගණකයටත් සිංහල භාෂාව හසුරුවන විදිහ කියලා දුන්න කෙනෙක්නේ. ඔව්. ඒතකොට කොහොමද මේ මේක අභියෝගයක් වුණේ නැද්ද මුලින්ම දැන් මුල් කාලේදී දැන් සිංහල භාෂාව පරිගණකයට එකතු කරද්දී මොනවද තිබ්බ අභියෝග බාධක වුණේ කොහොමද ඒක අනිත් අය අරගත්තේ? ඔව් ඒක එකදී මට හිතන්නේ මට ලොකු මට පස්සු විමක් තිබුණා මේ ආකාරයේ. මොකද මම සිංහල භාෂාව ගැන මම දැඩි ඇල්මකින් කටයුතු කරා සිංහල භාෂාව හසුරවන්න පටන් ගත්තා. ඒත් එක්කම මගේ විෂය වුණේ ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් ටෙලිකමියුනිකේෂන් ටෙක්නොලොජි කියන එක. අපි ශබ්ද තරංග කොහොමද ශබ්දයක් කොහොමද තරංගයක් වශයෙන් දෙනකල් ඩිජිටයිස් කරන්නේ කොහොමද වගේ දේවල් ගැන නිතරම කටයුතු කරන්න උනා රැකියාවේ තත්ත්වයන්ව. එතකොට තේරුණා දැන් සිංහල භාෂාවේ දේවල් කරද්දී මේ විශේෂ ලක්ෂණ අපිට දකින්න අඳුර ගන්න පුළුවන් වුණා. දැන් වෙන භාෂා ලෝකෙද ඉංග්‍රීසි භාෂාව ගත්තත් තවත් ග්‍රීක හරි ස්පැනිෂ් හරි ඒ විදිහේ භාෂාවක් ගත්තත් ඊට වඩා සුවිශේෂ ලක්ෂණ සිංහල භාෂාවේ දැක්කා. එතකොට මුලින්ම මම ඒ ගැන හැඳින්වීමක් කරලා අපි ඒකට කියනවා ස්පීච් රිකග්නිෂන් කියලා කටහඬ අඳුනා ගන්න පහසුයි කියලා අපිට තේරුම් ගත්තා. ඒ අනුව ඒ ගැන අවධානය යොමු කරා. ඊට පස්සේ ඒකට අදාළ අපි පුහුණු කරන්න පුළුවන් බැලුවා සිං පරිගණකයට මතක තියාගන්න සිංහල අපි කියන ශබ්දිම සහ පදිම කියලා. ඒ කියන්නේ ශබ්දය සහ අකුරේ රූපය. ඒ දෙක අඳුරගන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒක නිර්මාණය කිරීම හැකියාව තියෙනවා පරිගණකය තුළින්. අපි බයන්න කිව්වොත් බයන්න හැඩයට එන ස්වර ඒකට එන ශබ්දයක් අපිට ජෙනරේට් කරන්න පුළුවන් IT වලින්. ඒ අනුව තමයි මේ අනිත් භාෂාවලට වඩා නැති නම්‍යශීලීත්වයකුයි තිබුණ සිංහල භාෂාවේ. මං හිතන්නේ පාලි වලත් ඒ දේ පුළුවන් කියලා මං පස්සේ ඉගෙන ගත්තා. එහෙම පුළුවන් කියලා තියෙනවා. ඒ අනුව තමයි ඒකට යොමු වුනේ. හරි. දැන් මේ වගේ වැඩක් කරන එක මං හිතන්නේ තනි පුද්ගලයෙක් මත පදනම් වෙලා කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. විශාල පිරිසකගේ සහයක් සහ විශාල කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙන්නේ නැති. කොහොමද ඒ දවස්වල මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වුණේ සහ කාගෙන්ද ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සහය ලැබුණේ? ඔව් ඇත්තටම මේක මේ නොදන්නා නම සදහන් නොකරන පිරිස බොහෝ පිරිසක් දායක වෙලා තමන්ගේ ශ්‍රමය දැනුම කැප කරලා තියෙනවා මේ ශේත්‍රයට. ඒකන ඒගොල්ලන්ට අපි ගෞරවය අනිවාර්යයෙන්ම පුද කරන්න ඕනේ. ඇත්තටම මට පුංචි දෙයක් කියන්න තියෙන එක ගැන මම ඉස්සෙල්ලාම මගේ මම කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක වාග් විද්‍යා පරීක්ෂණ උපාධිය කරද්දී මම ගිහිල්ලා හම්බුණාගෙන් පස්සේ වාග් විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරු ඒගොල්ල කිව්වා අපිට ඔය ගැන අවබෝධයක් නැහැ. වාට පුළුවන් නම් ඔක ඔයා සුපර්වයිස් කරන්න කෙනෙක් හොයාගන්න කිව්වා. මම මට අවුරුදු දෙකක් කට වඩා ගියා ඒකට කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ මම ඒ නිබන්ධනයත් සම්පාදනය කරා. මම හිතන්නේ ඒක ලංකාවේ කරපු මූලිකම ස්පීච් රිකග්නිෂන් ගැන කරපු නිබන්ධනයක් වෙනවා. ඒකෙදි හැබැයි අපි කරපු ක්‍රම සහ අපි හඳුන්වලා දීපු ක්‍රම අදටත් භාවිතා වෙනවා ඇති. මොකද භාවිතා වෙනවද කියලා අපි දන්නේ නැහැ. කවුරු හරි භාවිතා කරනවා ඇති. අලුත් ක්‍රම කීපයක්ම හඳුන්වලා දුන්නා. මේ ඒ පරීක්ෂණ සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. හොඳයි. දැන් අපේ රට ගත්තාම අපේ රටේ තාමත් ඉන්නවා හරියට මේ සිග්නල් නැති පළාත් වල ඉන්න දරුවෝ ඉන්නවා. ඒ වගේම තාමත් හරියට ජංගම දුරකථනයක් එහෙම නැත්නම් අන්තර්ජාලය පරිහරණය කරන්න දන්නේ නැති පිරිස ඕනි තරම් ඉන්නවා. හැබැයි ලෝකේ ගත්තාම ලෝකේ ගොඩක් වෙලාවට තාක්ෂණයත් එක්ක වේගෙන් ඉදිරියට යනවා. දැන් ඔබතුමා නිතරම මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්, ජාත්‍යන්තරයත් එක්ක ගැවසෙන කෙනෙක්. ඒතර කොහොමද ඔබතුමාට දැනෙන්නේ අපේ රටේ කොයි විදිහටද මේ තාක්ෂණය කියන දේ වෙනස් වෙන්න ඕනේ? මේ පිළිබඳ දැනුවත් වීම කොයි විදිහටද අපේ පුළුල් වෙන්න ඕනේ? මෙතනදී තියෙන ගැටලුව දැන් මට අපිට මූලිකවම අඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි ඒක. සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට පිට රටක ඉඳගෙන දියුණු රටක ඒ ගැන කටයුතු කරන හිතනවා මෙහෙම මටත් ඒක කලට ඇහිලා තියෙනවා. අපි අවුරුදු 15ක් පිටිපස්සෙන් ඉන්නේ කියලා තාක්ෂණය. ඒක ඇත්ත. දැන් ඒකට හේතුව තියෙනවා. මම හිතන්නේ ගොඩක් තියෙන භෞමික හේතුන් තමයි තියෙන්නේ. එකක් අපේ රටේ ජනගහනය තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. අනිත් එක අර අපි බොහෝ දේවල් අපි කියනවා ලෑන්ඩ් බිස් භූමි පාදක නොවීම. ඒ කියන්නේ අපි ඒ ඒ බිමට හරියන විදිහට ඒ ප්‍රදේශයට හෝ ඒ ලෑන්ඩ් එකට හරියන විදිහට නෙවෙයි තාක්ෂණය ලැබෙන්නේ. ඒකෙන් ඒවට දැන් අපි උඩින් ගනාලේ එතනින් තිබ්බට ඒ තාක්ෂණය ඒකට ඇඩප්ට් වෙන්නේ එහෙම තේ ඒකට අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ ගැටලුව තියෙනවා කියලා තමයි මට පේන්නේ, මම දකින්න තියෙන්නේ. හැබැයි ඉතින් මේ මට එක දෙයක් කියන්න පුළුවන්. මොන තාක්ෂණයේ උපක්‍රමාවත් අපේ රටේ ජනතාවට හරි අපේ ළමයින්ට ශිෂ්‍යයන්ට පුළුවන් ඒක ඉක්මනට ග්‍රහණය කරගන්න. ඒගොල්ලෝ උත්සාහ කරන එක තමන්ගෙම කරගන්න. හැබැයි තමන්ගෙම බිහි වෙන්නේ නැති හින්දා අර තියෙන පොඩි පොඩි
ඒ වෙනත් යනකට හදපිහකට අවශෝෂණය කරගද්දී තියෙන ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් කලාවට මේ ජීවිතයේ දින්න එහෙම නැත්නම් අපි කියනවා මේ ලෝකයේ දින්න මිනිස්සු කියලා අපි ඔය කියන්නේ අපි ගොඩක් ලාවට උදාහරණ ගන්න විදේශ රටවල් වලින්. හැබැයි අපේ රටේ දැන් ඔබතුමා වගේ පුත්කලෝ ඉන්නවා ජීවිතයේ තමන්ගේ ජයග්‍රහණ කරා වේගෙන් ගිය කට්ටියෙක්. එක ඉසවකින් මේ විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ තමන්ගේ කරගත්තාය. එතකොට දැන් AI කියන කාරණාවක් තමයි ගොඩක් කලාවට එක තැනක හිර වෙන්න එපා. එක දෙයක හිර වෙලා හිටියොත් ඒ දේ නැති වුණොත් හැමදේම නැති වෙනවා. ඒ වෙනුවට තව දෙයක් ළඟ තියාගන්න කියලා. ඒ වගේ දැන් ඔබතුමා කියන්නේ කලා ශාස්ත්‍රය තුලත් තමන්ගේ දක්ෂතා පෙන්වලා තියෙනවා. තාක්ෂණික පැත්ත ගත්තාම මේ පැත්තේ දක්ෂතා පෙන්වලා තියෙනවා. මේ විදිහට විවිධ ශාස්ත්‍රවල තමන්ගේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට ආව කෙනෙක්. එතකොට දැන් වර්තමාන පරම්පරාව ගත්තාම මේ වර්තමාන පරම්පරාවට අපිට මොකක්ද කියන්න පුළුවන්? කොහොමද අපි අර මේ ඔබතුමා වගේ සීමාරාමු බිඳගෙන ඉස්සරහට යන්නේ? දැන් එතන දැන් අපි හිතනවා අපි යමක් කරන්න අපිට දෙයක් තියෙන්න ඕනේ. අපිට දෙයක් තියෙන්න ඕනේ කියන්නේ අපිට හඬක් තියෙන්න ඕනේ. අපි හඬක් හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හඬක් හොයාගත්තත් මදි. ඒ දැන් අපි ඒකට ලෝකෙට දෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. හැබැයි දැන් මං හිතන්නේ කෙනෙකුට ඒව නිකම්ම ලැබෙනවා නම් එතනින් ඉස්සරහට අලුත් දේවල් හොයා යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දැන් අපේ පරම්පරාවල ගත්තගෙන් පස්සේ අපි දැන් දන්න රටේ සමාජය සංස්කෘතික ගොඩක් වෙනස්කම් වලට භාජනය වුණා. ඒව නරකේව නෙමෙයි ඇත්තටම. ඒ වගේම අපි පරිණාමයේ වෙච්ච කොටස අපිට තිබුණ ගොඩක් ඒවා ජය ගන්න. ඉතින් අපිට එක දෙයක් නැතුනොත් ඒක ඇත්තටම නැති වෙනවා. දැන් ළමයිට එහෙම නෙමෙයි. දෙයක් එල්බගෙන ඉඳලා ඒකෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා කියලා ඒගොල්ලන්ට පාර පේන්න තියෙන හින්දා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නැති බවක් පේන්න තියෙනවා. අනිත් එක ඉතින් අදටත් ඉන්නවා මං හිතන්නේ හැම දෙයම කරලා දිනු වෙනයි ඉන්නවා උඩට යනයි ඉන්නවා. අපි අවසාන විනාඩි කිහිපේ ඉන්නේ. තාක්ෂණයත් එක්ක අපිට හැම මොහොතකම අලුත් වෙන්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නැතත් අපි ඉදිරියට යන්න ඕනේ රටක් විදිහට. ඒ වගේම පුද්ගලයෝ විදිහට අපි අපේ සාර්ථකත්වයේ සම්වර්ධනය ගොඩනගා ගන්න ඕනේ. තාක්ෂණයත් එක්ක කටයුතු කරන, ඒ වගේම ලෝකයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් විදිහට මේ වෙලාවේ අපි අවසාන වශයෙන් තාක්ෂණයේ වැරදි විදිහට ලං කරගන්නේ නැතුව තාක්ෂණයේ හොඳ ප්‍රවණතාවයන් එක්ක අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන අපි කියමු. දැන් හැම අවශ්‍යතාවයක්ම වගේ තාක්ෂණයක් එක අවශ්‍යතාවයක් වෙලා ඉවරයි. දැන් ලෝකයේ මේ සියවසේ දැන් අපි දන්නවා කාලයක් නාවික ශාස්ත්‍රීය ලෝකයක ජයගත්තා, කායක් කාර්මික විප්ලවීය ලෝකයේ ජයගත්තා. දැන් අනිවාර්යයෙන්ම අපිට පේන තියෙන තමයි තොරතුරු තාක්ෂණය තමයි දැන් මේ දැනට ලෝකයේ ජය ගනිමින් සිටින්නේ. ඉතින් ඒක අභියෝග ගොඩක් තියෙන එක, හරිම වෙනස් ශාස්ත්‍රයක්. මොකද මේක පුද්ගලෝ හුදකලා කරලා තියෙනවා. හුදකලා කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හුදකලා කරත් එයාට පුළුවන් මේ තියෙන තාක්ෂණය කියන එකේ සංනිවේදන මෙවලම් පාවිච්චි කරලා එයාගේ ගමන ඉදිරියටම යන්න පුළුවන්. හැබැයි යන්න ඕනි දේ කොහොමද යන්න ඕනි කියන දේ තීරණය කරන්න ඕනි තමන්ම තමයි. තමන්ට හොඳ දේ අනිත් කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට තමන් එක තේරුම් අරගෙන ගියා නම් මම හිතන්නේ අතරමන් නොවි යන්න පුළුවන් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔබට අතරමන් නොවි මේ ගමනේ එන්න ගොඩක් අය උදව් කරන්න ඇති. අවසාන වශයෙන් අපි ඒ ගැන මතක් කරමු. ස්තුතිවන්ත වෙමු මේ වෙලාවේ. ඔව් ඇත්තටම මට මේ උදව් කරපු අය ගැන කියනවා නම් මම දන්නවා මම මුලින් සඳහන් කරා වගේ අපි ඉන්නේ වාසනාවන්ත රටක. මොකද අපිට තියෙන හොඳ සભ્યත්වයක්, හොඳ සංස්කෘතියක් තියෙනවා. ඒ සියල්ලගේම දේවල් තමයි අපි ගත්තේ. දැන් අපි දන්නේ නැති 10,000 ගණන් මේ පොළවට පොහොර විලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ කඳුළු මතින් තමයි අපිට ලැබිලා තියෙන්නේ මේ අපි හිතන විදිහ, අපි කොහොමද තැනකට ගිහිලා ජීවත් වෙන විදිහ. මම නම් මූලික වශයෙන්ම කැමතියි ඒ සියල්ලන්ට මේ ස්තුති කරන්න, එහෙම නැත්නම් ගෞරවය පුද කරන්න. විශේෂයෙන් තෝරගත් පුද්ගලයෙකුට නැතුව අපි කියන අපි හෙලයෝ කියලා කියනවා, එහෙම නැත්නම් ඊටත් එහා ජාතියක් කියලා කියන ඒ සියල්ලගේම දැනුම තමයි අපි අතරේ තියෙන්නේ. ඒක තමයි අපෙන් ප්‍රක්ෂේපණය වෙන්නේ කියන අදහස තමයි මගේ තියෙන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටම එදා පටන් මේ දක්වා නම නොදන්නා බොහෝ පිරිසක් ඉන්නවා. දන්න නොදන්නේ හැමෝන්ටම ඔබේ ස්තුතිය මේ වෙලාවේ පිරිනමනවා. හොඳයි, එහෙමනම් අපිට කාල වේලාවත් අවසන් වෙලා තියෙන සමහර වෙලාවල් වලදී අපි ජීවිතයේ ජයගත්ත මිනිස්සු ගැන කතා කරද්දී ගොඩාක් වෙලාවට පිට රටින් උදාහරණ අරන් එනවා. හැබැයි අපේ ලංකාවේ අපිත් එක්ක ජීවත් වුණේ, ඒ වගේම අපිත් එක්ක එකට ජීවත් වුණ මිනිස්සු ඉන්නවා ලෝකයේ දින්න සහ අපේ නම ජාත්‍යන්තරයට අරගෙන ගිය AI අපිට අපේ ජීවිතවලට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔවුන් විවිධ ශාස්ත්‍රයන් වලින් ජීවිත ජයග්‍රහණය කරලා තියෙනවා සහ තමන්ගේ ජීවිතයේ විවිධ ඉලක්කවලට අරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒ පන්නරේ අරගෙන අපිට
පුළුවන් නම් අපේ ජීවිතවල අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන් වෙයි. අපේ ජීවිත සාර්ථක කරගන්න සහ රටක් විදිහට ඉදිරියේදී බොහොම ශක්තිමත්ව නැගී සිටින්න නේද? එහෙමනම් අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණේ කැනඩා රාජයේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂක විරාජ් කරුණානන්ද මහත්මයා. ඒ වගේම දැන් වෘත්තීන් ඔහු තාක්ෂණ අංශයේ හිටියාට කලාවත් එක්ක බොහොම සමීපව කටයුතු කරන කෙනෙක්. ඉතින් ඔබ ඉදිරි කලා කටයුතුත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.